නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි පින්වත් හැම දිනාටම එවැගේම තමයි පුණ්‍යවන්ත උදෑසනක් වේවා කියලත් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අද උතුම් පුන් පොහෝ දිනයක්. ඒ පුන් පොහෝ දිනයත් ඔබ හැම දිනාටම කුසලයට බර වෙච්ච, පිනට ලැබි වෙච්ච, යහපතෙහි යෙදෙන දවසක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි දහම් සිතුවිල්ලක් ඔබ ඉදිරියේ තබන්නට සූදානම් වෙන්නේ. ඊ타මත්ම වැදගත් වන පොහොය දිනයක් තුල ඔබ හැම දිනාගේම ජීවිතය දවස ආරම්භ කරන්නට මත්තෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් අවවාදයක් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම මම විශ්වාස කරනවා ඔබේ දෙලොව යහපතටම ඒ හේතු වෙන්නක් බව. ඒ නිසා ඔබට වැදගත් වන දහම් පාඩයක් මේ වෙලාවේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි නිරත වෙන ගිහියන්ට සහ පැවිද්දන්ට භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරපු, උන්වහන්සේ අපිට උගන්වපු සංකල්පයක් තමයි සහ ධර්මතාවයක් තමයි සිල්වත්ව කටයුතු කිරීමේ වැදගත්කම. සීලය. එහෙම නැත්නම් හික්මුණු බව, දමණය වෙච්ච බව, ශිෂ්ට සම්පන්න වෙච්ච බව, කුසලයට සමාධියට ඒකාංගික කරගන්න පුළුවන් සිත, කය, වචනයක් නිර්මාණය කරගත්ත බව භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන්ම අගය කරපු දෙයක්. ඒ නිසාවෙන්ම මේ සිල්පද ආරක්ෂා කරද්දී අද පොහොය දවසෙත් වැඩිපුර කතා කරන දෙයක් අෂ්ටාංග සීලය. ඒ වගේම තමයි පංච සීලය පිළිබඳව. මේ සිල්පද අතර අපිට දක්නට ලැබෙන වැදගත්, එහෙම නැත්නම් අපි අපේ ජීවිතයේ දැඩි අවධානයක් යොමු නොකරන ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදය තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. මුසාවාදා කියලා කියන්නේ ඇත්තටම අපිට පැහැදිලිව බණ දන්න අපි, ධර්මය අහලා තියෙන අපි දන්නවා. බොරු කීමෙන් ගැලකීම, බොරු කීමෙන් ඈත් වීම ශික්ෂාපදයක් විදිහට භාග්‍යතුන් වහන්සේ පනවනවා. ඒක ලෝක සම්මතයට අනුවත්, ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවත් අපි ගද්දී මුසාවාදයෙන් වැළකීම උතුම් වෙන අතර මුසාවාදයේහි නිරත වීම, එහෙම නැත්නම් බොරු කීමේහි නිරත වීම හැමදෙනාගේම ගැරහුමට ලක් වෙන දෙයක් කියලානේ අපි හැමදෙනාම පිළිගන්නේ. ඒක එහෙම වෙන්නේ ඇයි? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා ගද්දී මනුස්සයෙක් අපි විශ්වාස කරනවා නම් ඒ මනුස්සයා කරන වැඩවලින් වගේම තව පැත්තකින් විශ්වාසයක් අපි ගොඩනගා ගන්නවා එයා කියන දේවල් වලින්, වචන වලින්, වචන විශ්වාස කිරීම. දැන් අද ලෝකේ බොහෝ දෙනෙකුට විශ්වාසය කියන වචනය ගැනවත් විශ්වාස නැති වෙන්න හේතුවක්, එක කාරණයක් තමයි බොරුව කියන්නේ. මිනිස්සු විශ්වාසය කියන වචනයවත් විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මිනිසුන්ගේ ජීවිතවල විශ්වාසය කියන වචනයට ලැබිලා තියෙන අගය බොහොම ප්‍රාථමිකයි. පාල්‍යා තත්ත්වයක තියෙන්නේ. ඒකට එක හේතුවක්, එක කාරණයක් තමයි බොරුව කියන, මුසාව කියන කාරණේ. ඒ වගේම තමයි මිනිස්සු තව කෙනෙක්ව විශ්වාස නොකරනට තව කෙනෙක් ගැන තියෙන විශ්වාසය පළුදු වෙන්නත් මේක හේතු වෙලා තිබෙනවා. තමන්ගේ ආත්ම ගෞරවය නැති වෙන්න සහ අනිත් මිනිසු අතර බය සැක දෙකම ඇති වෙන්නත් මේක හේතු වෙලා තියෙනවා. මේක ඒ හේතුවක් වෙන හින්දම දවසක් භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට මේ මුසාවාදය, බොරුව, දනදන බොරු කීම, සම්පජාන මුසාවාදය ගැන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක උන්වහන්සේගේ ප්‍රකාශයක් දේශනාවක් හම්බෙනවා. ඒක තමයි අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙන සූත්‍රයක්. ඔය අම්බලට්ටිකා කියන ප්‍රාසාදයේ රාහුල තෙරුන් වහන්සේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ වේළුවනාරාමේ. ඉතින් වේළුවනාරාමේ වැඩ ඉඳලා උන්වහන්සේ සම්වත් සුවයෙන් වැඩ ඉඳලා බලනවා මේ කාලපරාසය තුල රාහුල තෙරුන් වහන්සේ තමන්ගෙම සුජාත පුත්‍රයා ගිහි කාලය තුල බෝසත් අවදී උන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා විමර්ශනය කරලා විමසලා බලනකොට පේනවා අම්බලට්ටිකා ප්‍රාසාදේ උන්වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවට වැඩම කරනකොට දුරදිම බුදුහාමුදුරුව දැකපු රාහුල හාමුදුරුව රාහුල තෙරුන් වහන්සේ දිය බඳුනක් අරගෙන පෙරමන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පා දෝවන කරලා ඒ වතාවත් සිද්ධ කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ පනවපු ආසනයක වැඩ ඉන්නවා. මෙන්න මේ අතරේ දිය බඳුනේ ජල බඳුනේ ජලය බොහෝම ස්වල්පයක්. අඩිය පෙනෙන නොපෙනෙන ගානට ජලය ස්වල්පයක් ඉතුරු වුණා. භාග්‍යතුන් වහන්සේ හරීම ලස්සනට උපමා තුලින් මිනිස්සුන්ගේ ජීවිතය අවබෝධ කරවන ශාස්ත්‍රූවරයන් වහන්සේ නමක්නේ. උන්වහන්සේ උපමා ගංගාවක්. උන්වහන්සේගේ උපමා හරියට හිතට දැනෙනවා. උන්වහන්සේගේ උපමා තුල පුදුමාකාර විදිහේ අපේ ජීවිතයට ආලෝක සපයනවා. මේකත් ඒ වගේ උපමාවක්. භාග්‍යතුන් වහන්සේ අසුනක වැඩ ඉඳලා රාහුල තෙරුන් වහන්සේට එහෙම නැත්නම් රාහුල හාමුදුරුවන්ට කියනවා රාහුලයන් වහන්සේ එහෙම නැත්නම් රාහුල ඔබට පෙනෙනවද ජලභාජනය තුල දිය බඳුන තුල ජලයේ ස්වල්පයක් ඉතුරු වෙලා තියෙනවා. පේනවද? පේනවා ස්වාමීනි. රාහුල යම් කිසි කෙනෙක් දනදන බොරු කියනවා නම් සම්පජාන මුසාවාදයේ නිරත වෙනවා නම් දනදන බොරුවේහි নিমগ্ন වෙනවා නම් ඒ කෙනාගේ මහානකමත් මෙන්න මේ වගේ හරිම අල්පයි. ජලභාජනයක අඩියෙම තියෙන ජලය බොහොම ස්වල්පයයි. ඒක ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි. වැඩකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකෙන් ලොකු වැඩක් කරගන්න බෑ. ඒකෙන් මහ විශාල දෙයක් දෝවණය කරන්න බෑ. අල්පයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාහුල තෙරුන් වහන්සේට ජලභාජනයේ අඩියෙම තියෙන වතුර ස්වල්පය වගේ තමයි යම් කෙනෙක් දනවරු කියනවා නම් එයාගේ මහානකම අල්පයි. මහානකම විතරක් නෙවෙයි. මනුස්සකමත් අල්පයි. මොකද එහෙම කෙනෙක් කොයිම වෙලාවක හෝ තමන්ගේ වාසිය අවාසියක් වෙනකොට තමන්ට ලැබෙන ප්‍රයෝජන නිෂ්ප්‍රයෝජන වෙනකොට එයා ශ්‍රණිකව ඊතා ඉක්මනින් කාලය ගන්නේ නැතුව එයා ඉදිරිපත් වෙනවා බොරුව කියලා හෝ තමන්ගේ ප්‍රයෝජන ටික ළඟා කරගන්න. තමන්ට ලැබෙන ලාභ ටික උදා කරගන්න. එතකොට මිනිස්කමත් බොහොම අල්පයිනේ. මිනිස්කමත් බොහොම හිගයිනේ. බොරු කියන කෙනාගේ. මොකද බොරු කියන කෙනාට කරන්ට බැරි වැරද්දක් නැහැනේ. ඕන වැරද්දක් කරලා මහා පොළවේ කරන්න පුළුවන් පහත්ම වැරදි කරලා sitting, खाइंग, वाचनिंग ये ओन एक बोरुएंग वहां पुलवान करे नया किया पुलवान एम देख धन्यवाद नया किया किया पुलवान एम देख हसू नेम नया किया किया पुलवान ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දැන් අර ඉතුරු වෙච්ච දිය ප්‍රමාණය ජලයේ ස්වල්පය එලෙසින්ම විසික් කරනවා, ඉවත් කරනවා. ඉවත් කරලා භාග්‍යතුන් වහන්සේ මේ දිය භාජනය පෙන්නලා කියනවා දැන් කොහොමද මේ ජල භාජනය? ස්වාමීනි හිස් එක. රාහුල. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් දන බොරු කියනවා නම් ඒ මිනිස්සයා හිස් මිනිසෙක්. හිස් භික්ෂුවක්. ඒ කියන්නේ සල්පයක්වත් නැහැ ගුණ ධර්ම. මනුස්සකමත් එහෙමයි හිස් වෙනවා. හිස් මිනිසෙක් කිසිම ප්‍රයෝජනයක් නැති කාටවත් වැදගත්කමක් නැති මිනිසෙක් වෙනවා හරියට ජලයේ නැති භාජනයක් වගේ. ජලයේ නැති භාජනයකින් දෝවණය කරන්න හොදන්න බෑනේ. තිබහට වතුර බොන්න බෑනේ. ඒ වගේ තමයි. ජලයේ නැති වාජනයක් වගේ බොරු කියන මිනිස්සයා භාග්‍යතුනාංශ උපමාවක් පෙන්නන්නේ. ඊට පස්සේ එම දිය බඳුනම භාග්‍යතුනාංශ යටිකුරු කරනවා මුණින් අතර නමනවා. බලන්න බොහොම හරි ලස්සන අවස්ථාවක් නේ. ඉතින් භාග්‍යතුනාංශ මුණින් අතර නමලා පෙන්නලා අහනවා රාහුල දැන් මේක මුණින් අතර නැමිලා තියනවා පේනවද? එහෙමයි ස්වාමීනි. බොරු කියන මිනිස්සයත් යටිකුරු කරපු මිනිහෙක් වගේ භික්ෂුවත් එහෙමයි. ඒ මිනිස්සයාගෙන් වැඩක් නැහැ. ඇයි? යටිකුරු කරපු වාජනයකට කොච්චර වතුර දැම්මත් ඒක පිරෙන්නේ නැහැ. බොරු කියන මිනිස්සයාගේ ජීවිතයට අපි කොච්චර ගුණධර්ම එකතු කරන්න උත්සාහ දරුවත් ඒවා එකතු වෙන්නේ නැහැ. ඒවයි හලා දානවා. ඒ මනුස්සයා තුල පුරවන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සන උපමාවකට යනවා. ඒ උපමාව තමයි රාහුල තෙරුන් වහන්සේට උගන්වනවා. රාහුල තෙරුන් වහන්සේ එහෙම නැත්නම් රාහුලය මේ ලෝකේ ඉන්නවා ಜಾති සම්පන්න ඇතෙක්. ඒ කියන්නේ උපතින් තාමත්ම යහපත් කුලයක් තියෙන මව් කුලය පිය කුලය බොහොම ජව සම්පන්න වෙච්ච ජාතියෙන් හොඳ කුලවත් වෙච්ච ඇතෙක් ඉන්නවා. විශාල දල දෙකක් තියෙනවා. මෙයා රජතුමාට සේවය කරන කෙනෙක්, රජතුමාගේ යුද්ධ භූමියේ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ යථාවේ අරගෙන රජතුමා යනවා යුද්ධ කරන්න. ඇත් ගොව්වත් යන්න එපායි. ඇත් ගොව්වත් අරන් ගියාට පස්සේ මේ රජකම් කරන අවස්ථාවේ ඇති වෙන සංග්‍රාමයේ ජයග්‍රහණය කරන්නට ඇතාගේ දායකත්වයේ පිණිස අරන් යනකොට ඇතා සටන් කරනවා. සටන් කරන්නේ කොහොමද? දල දෙකකින්, ඔළුවෙන්, ඊට පස්සේ සිව්පාවලින්. එයාට පුළුවන් ජවයේ ඔක්කොම අරගෙන සටන් කරනවා. හැබැයි එකක් හංගනවා. හොඬය. හොඬවල එළියට දාන්නේ හංගනවා. අත් ගොව කල්පනා කරනවායි කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ. ආයා තාමත් රජතුමාට ජීවිතේ පූජා කරලා නැහැ සංග්‍රාම භූමියේ. තාමත් ජීවිතේ බලාපොරොත්තුෙන් සටන් කරන්නේ. ඒ වගේම තමයි ඒ අතා හෝ වෙනත් ඇතෙක් දල දෙකින් ඔළුවෙන් සිව්පාවලින් ශරීරයේ ජවයෙන් සටන් කරනවා. වගේම තමයි එයා යම් වෙලාවක හොඬේ එළියට දාලා ඒකෙනුත් පහර දෙනවා. මොකද අලියට තියෙන වටිනාම සම්පතක්නේ හොඬවැල. ඒකෙමුත් පහර දෙන්න පටන් ගන්නවා. අන්න අද්ගොව කල්පනා කරා කියනවා. එහෙම නැත්නම් අද්ගොවට හිතනවායි කියනවා දැන් නම් ඇතා ජීවිතේ පූජා කරලා ඉන්නේ. ඇත්තටම එහෙම සටන් කරන ඇතෙක් වගේ කියලා කියනවා කරන්ට බැරි පවක් නැහැයි කියලා කියන බොරු කියන මිනිස්සයාට. අර හොඬ වෙලත් එළියට දාලා සටන් කළා වගේ බොරු කියන මිනිස්සයා ජීවිතය පරදුවට තියලා බොරු කියනවායි කියනවා. ඒක ඇත්තක්. මිනිස්සු තමන්ගේ චරිතය පෞරුෂය ප්‍රතිනිර්මාණය කරගන්න, රඳාපවත්වා ගන්න, තමන්ගේ ආශාවන් මුදුන්පත් කරගන්න, තමන්ගේ අපේක්ෂාවන් වලට හඹා යන්න බලය, ධනය, නිලය තමන්ට ඕන විදිහට තියාගන්න. ඕන තරම් බොරු දේවල් ලෝකේ ප්‍රචලිත කරනවානේ. හරි භයානකයි. ඒක භයානක දෙයක්. මොකද අපිට හම්බ වෙනවා ජාතක පොතේ හරි ලස්සන ජාතකයක්, චේතිය ජාතකයේ. චේතිය ජාතකයේ චේතිය රජතුමා තමන්ගේ මිත්‍රයෙක් තමන්ගේ පුරෝහිත කරගන්න ඕන වෙලා, කෝර කලඹ කියන මිත්‍රයා තමන්ගේ පුරෝහිත කරගන්න ඕන වෙලා, ඒ කියන්නේ තමන්ගේ අයට, තමන් දන්න අයට නිලතල දෙන්න ඕන වෙලා, හිතවතුන් උඩින් උස්සන්න ඕන වෙලා. මේ ලෝකයේ පළවෙනි බොරුව කිව්වයි කියනවානේ චේතිය රජතුමා. ඒවට කියනවා චේතිය බොරු කියලා. ඉතින් මේ චේතිය බොරු කියන දවසේ රටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මැහි ගහගෙන අට්ටාල ගහගෙන බලන් හිටියයි කියනවා. බොරුව මොන පාටද කියලා බලාගන්න. ජාතක පොත් වහන්සේ හරි ලස්සනට මේක කියනවා. මේ චේතිය ජාතකයේ රජතුමා මේ කෝර කලඹ කියන යාළුවාව තමන්ගේ පුරෝහිත කරගන්න කපිල කියන තාපසතුමෙක්ගේ අයියන්ඩිය කියලා මහා විශාල බොරුවක් ප්‍රචාරය කරාට පස්සේ මේ බොරුව කියපු වෙලාවේ සිදුවීම් ටික විතරක් මම කියන්නම්. අපට චේතිය ජාතකයේ සිහිපත් කරන්නම්. අද පොය දවසේ ජාතක පොත් වහන්සේ අතට අරගෙන කියව ගන්නට චේතිය ජාතකය. ඒකේ සිදුවීම් කීපයක් මම කියන්නම්. සිදුවීම් කීපයන් කොටසක් මෙන්න මෙහෙමයි. රජතුමා මේ බොරුව කියනකොට පළවෙනියටම සිද්ධ වෙච්ච දේ තමයි මේ නගරයේ ආරක්ෂාවට හිටියා සිව් දිසාවලට අධිග්‍රහිතව දෙවිවරු 4 දෙනෙක්. 4 දෙනා අතේ තිබ්බ කඩු රජතුමාගේ පාද මූලයට දාලා පැනලා ගියයි කියනවානේ. ඊට පස්සේ තව පැත්තක් බලනකොට එතුමා 이르දි සම්පන්න රජ කෙනෙක් බිමට වැටුණායි කියනවා. කටෙන් මහනෙල් මල් සුවඳ හමාගෙන ගියා. පස්සේ ඒවා දුගද හමන්ට පටන් ගත්තා. ශරීරයෙන් අසුචි ගඳ දැනෙන්න පටන් ගත්තායි කියනවා. ඒක බොරුවක් කියලා රජ කෙනෙක්. ඒක හරි ලස්සනට ලෝවැඩ සංගරාවේ හම්බ වෙනවානේ 98 වෙනි කවියේ. ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා නැතිව ඉද්දි බලයත්තේ මිනිස් කය පොළව පලාගෙන වැටුනි නරකයා මෙලව සතුනි බොරු කීම නරකයා. විදාගම හාමුදුරුවෝ ලියන්නේ ලෝවැඩ සංගරාවේ එහෙමයි චේතිය රජතුමාගේ කතාව. ඉතින් උන්වහන්සේ එහෙම ලියනකොට රජතුමා බිමට වැටිලා දුර්ගන්ධ හමන කෙනෙක් බවට පත් වෙනවා. තව පාරක් ඒ බොරුවම කියනකොට ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දේ තමයි ධන මණ්ඩල දක්වා පොළොවේ ගිලා බහිනවා. පපු මණ්ඩල දක්වා ඊට පසුව ගිලා බහිනවා ඒ බොරුවම කියනකොට. අන්තිමට රජතුමා ගිහිල්ලා ඉපදුණයි කියලා චේතිය ජාතකයේ කියනවානේ නිරය චේතිය රජතුමා. මෙන්න මේ අතරේ හරි විශේෂ දෙයක් කියනවා. ජාතක පාළිය තුල උගන්වනවා බොරු කියන මිනිස්සුන්ගේ, මුරු කියන පුද්ගලයන්ගේ දිව හරියට සර්පයන්ගේ දිව වගේයි කියලා. දිව 2ක් වෙනවයි කියලා කියනවා. නොකිය කියන්නේ මොකද්ද? අභිනූතනේ භාවිතා කරන හරි ලස්සන ප්‍රකාශයක්. ඔය කියන කතා දිව 2කේ කතා කියලා. එතකොට මේක ඉස්සරව මෙන්න ජාතක පොත් වහන්සේ තුල, ජාතක පාළිය තුල. ජාතක පාළිය උගන්වනවා බොරු කියන මිනිස්සයා හරියට දිව 2ක් තියෙන කෙනෙක් වගේ, සර්පෙක් වගේ කියනවා. ඊට පස්සේ කියනවා දිවක් නැති මාළුවා වගේ කියලා. මාළුවාට දිවක් නැහැ කියලා කියන්නේ ජාතක පොතේ. ඇත්තටම දිවක් තියෙනවා නම් මිනිසුන්ට බොරු කියන්න බෑනේ. සත්‍යවාදී බව ඇත්ත කීම අපිට ගොඩාක් දේවල් නැති කරන්න පුළුවන්. ලාභ, ප්‍රශංසා, කීර්තිය, අභිමානය ගොඩාක් දේවල් අපිට නැති වෙන්න පුළුවන් ටික කාලයකට අපි ඇත්ත කීම තුල. සමාජයෙන් ලැබෙන ගරුණම්බු හැම දෙයක්ම පොළොවට සමතලා වෙන්න පුළුවන්. හැබැයි ඒ සමතලා වීම සපදායකයි, සුව පහසුයි. බොරු මාලාවක් කියලා මුසාවන් වල බැඳිලා ලබා ගන්න සම්පත් වලට වැඩිය, ළඟා කරගන්න සම්පත් වලට වැඩිය. මොකද සම්පත් කියනේවා, වස්තු කියනේවා ඒ වගේ පැවැත්ම ටික කාලයයි. හැබැයි සනසීම කියන එක හැමදාම අපිට තියෙන්න ඕන. ඒ නිසා හැමදාම සනසීම තබා ගන්නට ඔබේ වචනය බොහොම පරිස්සම් කරගෙන සත්‍යවාදී වෙන්නට මේ පුන් පොහොව දවසේ මේ දහම් අනුශාසනාව හේතු වාසනාවක්ම වේවා කියලා මම ඔබට ආශිර්වාද කරනවා. හැමදිනාටම පුණ්‍යවන්ත දවසක් වේවා. පුන් පොහෝ දවසක්ම වේවා. සම්මා සම්බුදු සරණයි.